අයිබෝවන් ඔබ ස්වාධීන රෝපණයේ සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයත් සමගයි පුවත් සිරස්තල ප්‍රථමයේ ශ්‍රී පාදයේ වන්දනාව මෙවර අවදානම් දුබර එලියත් ත්‍රිකුණාමලයක් සංචාරයට භයානකයි කොරෝනා මලසිරුරු ආදාහනේද බූමදානේද සෞඛ්‍යයට ඉඩ නොදී දේශපාලනය ඉස්සර වෙයි රටට බෙහෙත් රටේම හදන ඖෂධ නිෂ්පාදනාගාරය අගමැති ජාතියට පිවර කරයි හිරගෙබල් ඇතුලේ කැරලි මර්ධනයට අති විශේෂ බුද්ධි ඒකකයක් ආණ්ඩුව අතහරින්න අත සූදානම් නැතයි ඇමති නිමල් කියයි නඩු පවරන්න බැරි මුක්තිය පුටිනුත් තියාගෙන හිටපු අයට දෙන්න පුටින් අත්සන් තමයි ප්‍රථම දේශපාලවාද අද දිනේදී නව කොරෝනා රෝගීන් 348 දෙනෙකු වාර්තා වෙති රෝගීන් 580 දෙනෙකු සුවය ලැබුවා ඊයේ රාත්‍රියේ වාර්තා වූ මරණ දෙකත් සමගින් මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 183 මේ අතර ශ්‍රීපාද වන්දනාවේ පැමිණීම දැඩි අවධානම් සහිත බැවින් එසේ පැමිණීමෙන් වළකින ලෙස නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටිනවා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙසයි එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ඉල්ලා සිටින්නේ ගෙවුණු පැය 24ක කාලයට අවධානය යොමු කරනකොට කොළඹ දිස්ත්‍රික්කය දෙවැනි තැනට පත් කරමින් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික්කය බවට පත් වුණේ කළුතර දිස්ත්‍රික්කය. ඒ වගේම මේ වෙනකොට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 34300 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. මේතරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය ඔබට අරගෙන එන්න. ඊයේ රාත්‍රීදී වාර්තා වූ කොරෝනා මරණ දෙක 15 වැනි පිරිමි දරුවෙකුගේ සහ 72 වැනි කාන්තාවකගේ මහර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි දංකුටු ප්‍රදේශී පදිංචි පිරිමි දරුවා මියගොස් ඇත්තේ IDH රෝහලට මාරු කර එවා තිබේදී කොරෝනා රෝගීන් මියගිය කාන්තාව කොළඹ හත ප්‍රදේශී පදිංචි කාරණියක් ඇය නිවසේ සිටියේදී මියගොස් තිබෙන්නේ බැතර ඊයේ හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 428 දිනකින් වැඩිම පිරිස කලුතර දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 193. ඉන් 162 දෙනෙකුම වාර්තා වුණේ අටලුගම ප්‍රදේශයෙන්. කොළඹ දිස්ත්‍රික්කෙන් 101 දෙනෙකු වාර්තා වුණා. ඉන් 42 දෙනෙකුම බොරැල්ල සෞඛ්‍ය නිලධාරි කොට්ටාසෙට අයත් වූවන්. 35 දෙනෙකු බැලිකඩ බන්ධනාකාරීට අයත්. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 12 දෙනෙකු මුතුර් පොලිස් ස්ථානයෙන් හඳුනා ගැනුණා. සෙසු 91 දෙනා අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා. ඊයේ දිනේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38407ක්. ඉන් 29882 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 8342ක්. නව වෛරස් ප්‍රභේදයක් ලෝ පුරා ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කෙරෙහි තව දුරටත් දැඩි අවධානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පවසනවා. එංගලන්තයේ වෛරස් ප්‍රභේදයට අමතරව මේ වෙනකොට දකුණු අප්‍රිකාව තුල තරුණ ජනගහණය අතර ව්‍යාප්ත වෙන වෛරස් ප්‍රභේදයක් පිළිබඳ මේ දිනවල කතාබහට ලක් වෙමින් තියෙනවා. එංගලන්තයේ මේක වාර්තා වෙලා දවස් දෙකක් ඇතුළත ඕස්ට්‍රේලියාවෙන් මේ වෛරස් ප්‍රභේදය හම්බ වෙනකොට අපිට අපේ රට සුරක්ෂිතයි කියන එක සම්බන්ධයෙන් පැහැදිලි අදහසකට එන්න බෑ. මේ පවතින තත්ත්වයේ කළමනාකරණය කර ගැනීම සඳහා මේ අලුත් ප්‍රභේදය රට තුළට එන එක වළක්වන්න පළවෙනි පියවරේදී ආවත් ඒක ව්‍යාප්තිය පාලනය කරන්න අපිට අවශ්‍ය කරන පියවර ගත යුතුයි. බ්‍රිතාන්‍යයේ තියෙන ප්‍රභේදය සම්බන්ධයෙන් දැනට තියෙන එක ගොඩක් ඉක්මනට අනිත් අයට රෝගේ පතුරවනවා. අඳුනගන්නේ PCR මගින් ජාන දෙකක් හෝ තුනක්. මේ ජාන දෙක තුනෙන් කියන්න බෑ මේක බ්‍රිතාන්‍ය ප්‍රභේදයද ඇමරිකන් ප්‍රභේදයද මොකද්ද කියලා. ඒකට ඊට වඩා හුඟක් දුර යන විශ්ලේෂණයක් අවශ්‍යයි. ඒ තත්ත්වය එහෙම කවුරු හරි ලංකාවට ආපු ගමන් කරන PCR එකකින් කරන්න බෑ. මෙතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දා විතරණ මහතා පවසන්නේ ධම්මික මහතාගේ පැණියට සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත්තේ
පර්යේෂණ සඳහා පමණක් බවයි. සාමාන්‍යයෙන් නව ඖෂධයක් සම්බන්ධයෙන් අනුමැතිය ලබා දෙන්න ෆෝමියුලා කමිටි එකක් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වෙනවා. ඒ අනුව ධම්මික මහතා විසින් ඉදිරිපත් කළ පැණිය සූත්‍ර කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාර වීරසේකර මහත්මිය ප්‍රකාශ කළේ පර්යේෂණ සඳහා තමයි මේ අනුමැතිය ලබා දීලා තියෙන්නේ. පර්යේෂණ වලින් අනතුරුව මේ වෛද්‍යවරුන්ට මේක නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ. ඖෂධයක් නිෂ්පාදනය කරන්න නම් ඖෂධාගාරය ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට අමතරව ඖෂධය ලියාපදිංචි කරන්න අවශ්‍ය විස්තර ලබා දෙන්න ඕනේ. වෛද්‍යවරු විදියට නිර්දේශ කරනවා නම් ඒක සම්බන්ධයෙන් සායනික වාර්තා සහ යම් දැනුවත් කිරීමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සූත්‍ර කමිටුව ලබා දිය යුතුයි. ඩොවරලිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොරෝනා පැතිරියාමේ දැඩි අවධානමක් පවතින බව ඩොවරලිය දිසාලේකම්වරයා පවසනවා. ඇතැම් ප්‍රදේශවලට සංචරණ සීමාද පනවා තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවස්ථාවේ ලබා ශ්‍රීපාද වන්දනාවේ පැමිණියද අවධානම පහවන්නෝ යන බවයි ඩොවරලිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව පවසන්නේ. බෑතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුල කොරෝනා වෛරසයේ පැතිරියාමේ අවධානමක් පවතින බැවින් උත්සව සමයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට පැමිණීම අවම කරන ලෙසට එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය දින 3 තුල දිස්ත්‍රික්කෙන් 70කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වී තිබෙනවා. මේ ගෙවි යන කාල පරිච්ඡේදය තුල අපේ ආරක්ෂාව තියෙන්නේ අපේ අතේමයි. ඊතරම් හිතන්න කොරෝනාව අපි අතරම තියෙන්න පුළුවන් කියලා. එම නොවුනොත් මේ ගැටලුව බරපතලම වෙන්න පුළුවන්. රිටිකල දේවින්ද මහතා නිෂ්පාදනය කළ කොවිඩ් 19 මර්ධන හෙළ ඔසුව ස්වාධින රූපවාහිනී මාධ්‍යාලයේ සේවකයන් වෙත බෙදා දීම අද සිදු කෙරුණා. සම්බුද්ධ ඥානේන රිටිකල රාවණා පරපුරට උරුමකම් කියන දේවින්ද ලක්සිරි රණසිංහ මහතා පුරාණ රන්පත්වල සටහන් ඖෂධ වට්ටෝරුවකට අනුවයි කොරෝනා මර්ධන හෙළෝසු නිෂ්පාදනය කරැත්තේ. එම ඖෂධය පිළිබඳ මුලින්ම ජනතාව දැනුවත් කළේද ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින්. කොරෝනා වැළඳුණු රෝගීන්ට මෙන්ම ඕනෑම වයසක පසු නයෙකුටද තම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මෙම ඖෂධය පානය කළ හැකි. මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, ඉහළ කළමනාකාරීත්වය හා ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ ඖෂධය හදලා ඕනම කොරෝනා රෝගියෙක් ළඟට ගිහිල්ලා ඒ රෝගියාට කෙලින්ම මේ බේත් එක දෙන්න අපි ලෑස්ති. එතකොට අපිට ඒ තරම් මේ බේත් එක ගැන විශ්වාසයක් තියෙනවා. විදේශ රටවල් වලින් පවා කතා කරලා මේ සම්බන්ධ සුව වෙච්ච රෝගීන් ඉන්නවා. ලංකාවේ සුව වෙච්ච රෝගීන් ගොඩක් ඉන්නවා. ඉතින් මට වුණා ITN කියන්නේ ටෙලිවිෂනේ මහගෙදර. ඉතින් ඒ ආයතනයට මේක බෙදන්න ඕනේ කියලා. මේ බෙහෙත සම්බන්ධව ඉස්සල්ලාම ලංකාවට හඳුන්වා දුන්නේ ITN රූපවාහිනිය. අපි දැක්ක හුඟක් ක්ලිනිකල් ඔබ්සර්වේෂන්ස් තියෙනවා. මේකේ හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා. ඉතින් මේ වගේ දෙයක් ලංකාවේ නිෂ්පාදනයක් අපේ කෙනෙක් ලෝකෙ හැමතැනම වැක්සීන් ඒවා මේවා පාවිච්චි කරනවා. ඉතින් අපේ දෙයකටත් යම්කිසි තැනක් දෙන්න මං හිතන්නේ අවශ්‍ය ක්‍රියාවලිය කරන්න ඕන. ඒ පහසුකම සලසන්න අවශ්‍ය පියවර කීපය දැන්ට සකස් කරලා තියෙනවා. ඒකේ තාරමක පියවර අරන් තියෙනවා. ඉතින් මේ මගේ දුව එයා ප්‍රංශේ ඉන්නේ. එයා මට එකපාරට කිව්වා තියෙනවා වෛරස් එක කියලා. ඊට දවස් 3කට පස්සෙ කිව්වා අපිට හැදුනා අන්තිම අමාරුයි කියලා. ඊට පස්සේ මට මේ වේදමාත්‍ය හම්බෙල කන්ටැක්ට් වෙලා වේදමාත්‍ය බෙහෙත් එකක් දුන්නා. ඒගොල්ලෝ දවස් 3ක් බීලා මට 3 වෙනි දවසේ කෝල් කළා දැන් නම් උගක්ම හොඳයි කියලා. සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ යනකොට හොඳටම හොඳ වුණා. මන්ත්‍රීතුරය අහිමිවීම හා කොරෝනා මෘතදේහ පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් බුදුබල සේනා සංගිතානේ මහලේකම් පූජ්‍ය ගලගුණත් ඥානසාර ස්වාමින් වහන්සේ සහභාගී වන හරිත වැරදි විශේෂඥය දැන් අද හරිත වැරදි විශේෂඥයට අපි සම්බන්ධ කරගන්නේ බුදුබල සේනා සංගිතානේ මහලේකම් පූජ්‍යපාද ගලගුණත් ඥානසාර ස්වාමින් වහන්සේ. අපේ රටේ දේශපාලනය තුළ ඔබ වහන්සේ අසමත් මම වැරදිද අපි හැමතුරු සමත් තුනත් අසමත් තුනත් හරි උනත් වැරදි උනත් භික්ෂුන් වහන්සේ හැරෙට පෙනී ඉන්න ඕන සත්‍ය වෙනවා. ඔබ වහන්සේට මන්ත්‍රීකම නොලැබුණේ කුමන්ත්‍රණයක් හින්දා කියලා තමයි බොහෝ දිනක් නම් කියන්නේ. කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොක වුණත් ඉතින් සිද්ධ විය යුත්තේ සිද්ධ වුණා. රටේ හැම කුමන්ත්‍රණයක්ම දන්න ඔබ වහන්සේ පක්ෂයේ අභ්‍යන්තරයේ සිද්ධ වෙච්ච කුමන්ත්‍රණය ගැන
දැනුවත් උනේ නැහැ. අපි විශ්වාසය තැබී අරමුණ පිළිබඳ මිසක් පුජ්‍යලෝ ගැන නෙමෙයි. හරි හිරිගිතයි. ඒ කතාව ජාතියක් හැටියට ඒ ජාතියේ සායම යනවා ඒව ගැන කතා කරන්න ගියෝ. රතන ස්වාමීන් වහන්සේට මන්ත්‍රී ධූරය ලබා දෙන්න තීරණය කරන්න එකඟතාවය මතද අපි හඳුරන්නේ. කිසිදු ලියවිල්ලක් නැහැ. කොන්දේසි නැහැ. කිසිම කිවිසුමක් ඕනේ නැහැ. සුන්දර හඳුරු ගිල මේ රාජකාරිය කරන්න දෙන්න. උන්වහන්සේ මාස පුණෙන් හරි හයෙන් හරි අයින් වෙලා ඒ කියපු වචනවල බල කියනවා නම් ඉතින් ප්‍රශ්නේ හොඳින් විසඳේ. නැත්තම් ඉතින් ඒත් අනේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ රතන හඳුරුත් එක්ක එකඟතාවයකට එන්නේ මාස 6 කින්වත් වෙලා ඔබ වහන්සේට යලි මන්ත්‍රී ධූරය ලබා දෙන්නද? නෑ උන්වහන්සේගේ මට මාස 6ක්වත් දෙන්නම සමහරවිට උන්වහන්සේගේ මාසෙකින් දෙන්නත් පුළුවන්. නැත්තම් අවුරුද්දක් කියන බලන්ගේ මොක වුණත් ඒවට මුණ දෙන්න වෙනවා. හදිස්සියවත් මාස 6න් හෝ මාස 3න් හෝ මන්ත්‍රී ධූරය යලි ලබා නොදුන්නොත් ඔබ වහන්සේලා නීතිමය කටයුතු කරනවාද? අපි ගෞතමින් වහන්සේගේ ගෝලයෝ. මේ මොන දේ කළත් අතහරින්න සුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ දේශපාලනේ ඔබ වහන්සේ සමුගන්නවා? සමුගැනීමක් නෙමෙයි. අපි මේ දක්වා මේ සියල්ල කළේ දේශපාලන බලයක් තිබිලා නෙමෙයිනේ. භික්ෂුන් වහන්සේලා යම් පමණකට හරි මේ රටේ දේශපාලනිකව බලවත් වෙන්න ඕන. මොකද හේතුව සරෙප්පු ගබල් වගේ පාවිච්චි කරලා අවසානයේදී විසික් කරන එක තමයි ඇත්ත. බොදු බලසේන සංවිධානය තවමත් බලංගුද අපේ හැමදේ රට තුන. බුදුහාමුදුරුවන්ට අයිති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ එකතුව තමයි බොදු බලසේනාව කියන්නේ. ඒක අනාගතයටත් බලංගුයි. අපි කළේ ඒකට නේම් එකක් දීපු විතරයි. නමක් දීපු විතරයි. හැබැයි ඒකේ අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මොකක්ද අපි කරලා දින වැරද්ද මේ රට? බෞද්ධ අන්තවාදයක් නිර්මාණය කිරීම. බෞද්ධ අන්තවාදයක් කොතනකවත් නැහැ නේ. අපිට පේනවා අපේ රට ඇතුලේ ක්‍රියාත්මක වුණු ගොඩනැගුණු ඉස්ලාම් අන්තවාදී අපි ඒ වෙනුවෙන් හඬ නැගුවා ඒවා පෙන්වලා දුන්නා මේ රටේ මොන මාධ්‍යද අමතරමින් මේ ITN නාලිකාව ඔයගොල්ලෝ අපිට එක පැයක් දීලා තියනවාද මාධ්‍යෙන් ඉඩක් දෙන්න තරම් ඔබ වහන්සේලා රටට දෙයක් කරලා තියනවාද ඒක රටේ මිනිස්සු දන්නවා මාධ්‍ය හසුරවන්නන් නොදන්නවා වුණාට බොහෝ දෙනා කියන්නේ ඔබ වහන්සේලා ජනතාව ඇතුලේ ආයි ප්‍රශ්න ඇති කරන්න තමයි මාධ්‍ය ඉඩ ඉල්ලන්නේ කියලා අපි මොකද්ද මේ කරන්නේ අපිට මොන හරි දිනා ගන්නද අක්කර භාගයක් පර්චස් 10ක් කොළමින් ලබා ගන්නද එහෙම නැත්නම් වාහන පර්මිට් එකක් ගන්නද නැහැ අපි අපේ ඩියුටි එක කරන්න ඉදිරි මහ මැතිවරණකෙන් ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්නේ කුලියට ගත පක්ෂයකින් මං හිතන්නේ මං ආපහු චන්දිලන එකක් නැහැ මිනිස්සුන්ගේ. බොහන්සලා මේ කොරෝනා තත්ත්වය තුළ ඉස්ලාම් මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ එකඟයිද විරුද්ධයිද? මේ වැඩසටහනම හරිද වැරද්ද කියන එකනේ. මගේ පෞද්ගලික මතය මේක හරි විනාශකාරී තීන්දුවක්. මොකක් හරි හේතුවකට මතයක් හැදිලා තියෙනවා. හාමුදුරුවෝ විරුද්ධ නිසා භූම දානය කරන්න බෑ. එතකොට මේකෙන් මොකද සිද්ධ වෙන්නේ? මුළු මහත් ආගමික සමාජයක වෛරයට මේ රටේ භික්ෂුව පාත්‍ර වෙනවා. ඒක අනාගතයට මහ භයානක අනතුරක්. ඒ කියන්නේ බොහන්ස කියන්නේ මෘතදේහ භූම දාන කරන්න ඉඩ දෙන්න කියන්නේ. මගේ පෞද්ගලික මතය වඩාම හොඳ දේ ඒක. ඒක මුස්ලිම් මිනිස්සුන්ගේ ආගමික අයිතිය. මේක හරි මෝඩ තීන්දුවක්. අපි වල දාන්න ඕනේ මිනිස්සුන්ගේ ආගමික අයිතිය නෙමෙයි. ඇයි පෞද්ගලික මතය කියන්නේ? බොදු බලසේන සංවිධානයේ විදිහට ඇයි සංවිධානයේ ශක්තිය මුදා හරින්න බැරි ඒ වෙනුවේ? මගේ මතය මුස්ලිම් මළමිනි වල දාන එක හොඳයි කියලා කිව්වොත් එහෙම සිංහල සමාජයෙන් අපිව කුඩු කරනවානේ. අපි ඒකට බය නැහැ. ඔබ වහන්සේට තව නඩු කීයක් තියෙනවද? නඩු මං හිතන්නේ 20කට ආසන්නම. දෙවනගල බුදපෙමිට කියලා කෑ ගැවෙ තව නඩුවක් දාගන්නද කියලා කෙනෙක් ඇහුවොත් මොකද දෙන උත්තරේ? අපේ වගකීමක් තියෙනවා. අපි පූර්වයෙන් ඒවා කතා කළා. දැන් විසඳ ගන්න පරිසර නිර්මාණය වෙනකොට ඒ තැන් වලට ගිහිල්ලා අදාළ උත්තේජනය සපයන එක අපේ යුතුකම. COVID-19 ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ මෙන්ම කොරියාව, ඉන්දියාව, ජර්මනිය ආදී රටවල් මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරයේ විමසා බැලීම වැදගත් බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. COVID-19 වසංගතය හමුවේ මෘතදේහ භූමදානය කරන්නේද, ආදාහනය කරන්නේද යන්න පිළිබඳ ගැටලුවක් මතු නොවන ආකාරයට කරුණු විසඳීම ආණ්ඩුවේ වගකීමක් බවද එක්සත් ජාතික පක්ෂ නායකයා කියා සිටියා. මෙතර සමගි ජන බලවේගයේ පක්ෂයේ කොවිඩ් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට එරෙහිව බොරැල්ල කනත් අසලදී අද නිහඬ උද්ඝෝෂණයක නිරත වුණා. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙක්ව සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය බොහොම පැහැදිලිව නිර්දේශ ලබා දීලා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනෙකුත් සෑම අවස්ථාවකම පිළිපදින්නටත් මේ මොහොතේ විතරක් පිළි නොපදින්නටත් හේතුව අපි රජයෙන් ප්‍රශ්න කරන්නට ඕන. ඒ නිසා අපේ යෝජනාව අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් ස්ථාපනය කරලා යුක්තිය සාධාරණත්වය මේ හැම ආගමකටම සම්බන්ධ මරණයට පත්තුණු පුද්ගලයා වෙනුවෙන් ආගමික කටයුතු ක්‍රියාත්මක කරන්නට ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියන එකයි. මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රැස්ව සිටින ආකාරය දැක ගැනීමට ලැබුණා. උද්ඝෝෂණයේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. සමගි ජන බලවේගයේ පැවැත්වූ මෙම උද්ඝෝෂණයේ ඉදිරිපිටට දැන් ප්‍රේසාද් නැමැති පුද්ගලයාද පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වුවා.
මේ ජාතියකට වෙලා තියෙන ප්‍රශ්නේ මේක රටේ ප්‍රශ්නයක් කරගන්න බෑ ඒක නිසා රටේ පාලකයෝ දැනගන්න ඕනේ කොරෝනා මරණ විතර අපි කියන්නේ මේ කොරෝනා මරණ ආදාහණය කරන්න ඉඩ දෙන්න ඒක නිසා අපි ඉල්ලන ඉස්ලාම් ජනතාවගෙන් ඔයාලගේ සාමාන්‍ය මරණ භූමි දාන කරගන්න ඒවලට කවුරුත් කවදාහක්වත් කිසිම දෙයක් කියන්නේ ඒක නිසා ආගමේ නීති මත රටේ නීතිය යටපත් කරන්න දෙන්න බෑ එක රටකට එක නීතියක් තිබිය යුතුයි සමග ජන බලවේගයට ඌමනාවක් වෙලා තිනවා මේ රටේ ඉස්ලාම් ජනතාවත් සිංහල බෞද්ධ ජනතාවත් මේ කොරෝනා මරණ සම්බන්ධ දෙක එකට ඝට්ටණය කරලා රටේ නැති ප්‍රශ්නයක් නිර්මාණය කරලා පෙන්නන්න कोविड-19 වැළඳීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න පිළිබඳ අද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියද මාධ්‍යයට අදහස් පළ කළා. හැම වෙලාවෙම අවස්ථාව ලබා ගන්න ඕනේ ජීවත් සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා. අපි කැමති නෑ මේම ආදාහනය කරන්න අපි කැමති භූමදානය කරන්න කියලා කිව්වොත් වෙනත් රටක අපිට මේ විදිහට නීතියට අනුගත නොවෙමින් කටයුතු කිරීමේ කිසිම හැකියාවක් නැහැ. පර්යේෂණවල වාර්තාවල අධිශීතකරණ ඕ ශීතකරණ තත්ත්ව යටතේ දින 28ක් පමණ මෙම වෛරසයේ ආයු කාලය පවතිනවා භූගත ජලය දිනක අපි දූෂිත කළොත් ඊට පස්සේ අපිට ආපහු ඒක පිරිපාදු කිරීමේ කිසිම හැකියාවක් නැහැ ඒ නිසායි මේ තාක්ෂණ කමිටුවත් උපදෙස් දීලා තියෙන්නේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයත් උපදෙස් ලබා දුන්නේ කරන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතම ක්‍රමවේදය වෙන්නේ ආදාහණය කරන එක මොකද ඒ ආදාහණයෙන් වෛරසයේ 100%ක්ම නැති වෙලා යනවා එහෙම පුළුවන්කමක් තියෙද්දි අපි ඇයි නැවතත් තර්ජනාත්මක තත්ත්වයකට හෝ නැවතත් අවදානමකට ලක් වෙන්නේ මේ භූමදානය සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාකාරය විවෘත කිරීම සහ නව ඖෂධයක නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය දැනුම ඇති අය මෙරට සිටින බවත් ඔවුන්ගේ ශක්තිය ඒ සඳහා ප්‍රයෝජනීයට ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. රත්මලාන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ නව ඖෂධ නිෂ්පාදනාකාරය විවෘත කිරීම සහ නව ඖෂධයක නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණේ. නව ඖෂධ නිෂ්පාදනාකාරය ඉදිරි කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රතිපාදන වැය කිරීම විශේෂත්වයක්. රටට අවශ්‍ය පෙනිසිලින් නොවන ඖෂධ නිෂ්පාදනය සඳහා මෙම නිෂ්පාදනාකාරය යොදා ගැනීමට නියමිතයි. එමකින් රට තුළ ඖෂධ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගැනීමයි අපේක්ෂාව. අද හඳුන්වා දුන් නව නිෂ්පාදනය පෙනිසිලින් ගණයේ දියුණු ප්‍රතිජීවකයක්. ඖෂධය මෙරට නිෂ්පාදනය කිරීම තුළින් එය ආනයනය සඳහා වසරකට වැය වෙන රුපියල් මිලියන 70%කට අධික ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වන විට වසරකට උසස් තත්ත්වයේ පෙතිහා කරල් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් නිපදවනවා. මැති ඇමතුරු නතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 70%ක් විතර ඖෂධ ගෙන්නන්නේ ඉන්දියාවෙන් පාකිස්තානයෙන් බංගලාදේශයෙන්. ඉතින් එහෙම අපි ගේනවනම් අපිට තියෙන වගකීමක් මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ඥානය තියෙන පිරිස ඉන්නවා. ඉතින් එවැනි අවස්ථාවකදී අපි ඥානයෙන් බුද්ධියෙන් ඒ ක්‍රියාකාරීත්වයෙන් සේවයක් ලබා ගත යුතුයි අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් මේ රටේ නිෂ්පාදනය විය යුතුයි. එවගේම පිටරටින් ගෙනෙන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතුයි අපි විශ්වාස කරනවා. හම්බන්තොටත් මං හිතන්නේ ආරම්භ කරන්න යනවා ඖෂධ නිෂ්පාදන කලාපයක්. එහෙම මුල් පියවර තැබුවේ නැත්නම් කවුරුවත් මං හිතන්නේ කොයි කලාපයක්වත් ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. වගේම අපි අපේ රට සම්පෝෂිත කරන්න ඕන හැම අංශකින්. ඒක උළු තමයි අපිට අනාගතය අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්කම තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. වැලිකඩ බන්ධනාගාරයේ හොරණ ප්‍රදේශයට රැගෙන යන බව රාජමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. හොරණ අක්කර 250 UDA එක මගෙන් අපිට ලබා දීලා තියෙනවා. වැලිකඩ තියෙන බන්ධනාගාර තුනම එතනට අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා. අක්කර 46ක් තියෙනවා වැලිකඩ. මං හිතන්නේ it's a valuable commercial property. තේරුමක් නැහැ අපි බන්ධනාගාරයක් එතන තියන් ඉඳලා. බන්ධනාගාර තදබදේ අඩු වෙනකොට අපිට පුළුවන් ඉදිරියට තව පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. මොකද පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බැරි ඉඩ නැති නිසා ඉන්න ප්‍රමාණය 10ක් ඉන්න තැන 100ක් ඉන්නකොට කොහොමද මොකක්ද ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ? ඒ නිසා ඉදිරියේදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇති කරන වීරවිල රජයේ අවධානය යොමු වෙලා තියෙන පුනරුත්ථාපන අධිකාරිය හරහා මද්‍රව්‍ය වලට බැහැවුවන් සඳහා කෙලින්ම ඩොක්ටර්ගේ රිපෝට් එක මත කෙලින්ම බන්ධනාගාරට එවන්න නැතුව ඔහුව පුනරුත්ථාපන මධ්‍යස්ථානට දාන්න. මේ අතර අද දිනේදී මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගතා.
එහිදී මහර සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දිනකගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මරණ පරීක්ෂණ වාර්තා අනුව දේහයන් ආදාහනය හෝ භූමදානය කරන්නේ දැයි පිළිබඳ නියෝගය ලබා තිබීම ලබන 30 වනදා දක්වා අකල් තිබුණා. මහර බන්ධනාගාර සිද්ධියෙන් රැඳවුවන් 11 දිනක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් රැඳවියන් 3 දිනකගේ මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. එමින්ම මහර බන්ධනාගාර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව එළඹෙන 30 වනදා බාර දීමට නියමිතයි. මහර 100%ක් ප්‍රශ්නය අපි සමනය කරලා තියෙන්නේ කිසිම ප්‍රශ්නයක්. නමුත් මේ යම් කිසි අර මුදදේය මේ රඳවන් තියන් ඉන්නවනේ ඒ සම්බන්ධව අවසන් කරලා තියෙන. ඒක මරණ පරීක්ෂක වාර්තා එනකන් අපි ඒක රඳවස් තිබුණා පරීක්ෂා වාර්තා ආපු හැටි අපිට අංගන්න දෙයක් නැහැ අපි එළියට දානවා. පරීක්ෂණ වාර්තා ආවන් පස්සේ අපි අතින් වරදක් කළා තියෙනවා නම් අපි අනිවාර්යයෙන් වන්දියක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. විශේෂ ගණයේ රැඳවුවන් ආරක්ෂා කිරීමට සහ බන්ධනාගාරය තුල ඇතිවන කැරලි මර්ධනයට විශේෂ බුද්ධි ඒකකයක් පිහිටවීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කිරීමට ඒ වගේම තමයි බන්ධනාගාරයේ ඇතිවන කැරලි මර්ධනය කිරීමට අපේ ඒකකයක් පිහිටවීමේ අවශ්‍යතාවය දැඩි ලෙස සෑහෙන කාලයක ඉඳන් තිබ්බා. විශේෂයෙන් බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධිතව තමයි මේක අපි පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ බන්ධනාගාර බුද්ධි අංශය විශේෂ ඒකකයක් විදිහට පිහිටවන්න ඒ අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න කියලා. සිරකරුවන් මගින් හෝ දූෂිත නිලධාරීන් මගින් හෝ යම් තහනම් ද්‍රව්‍යයක් ඇතුළු වෙනවා නම් ඒක සෑහෙන දුරට වළක්වලා තියෙන්නේ. පහුගිය කාල පරිච්ඡේදය තුළ බන්ධනාගාර නියතම් නිලධාරීන්ද මේකට සම්බන්ධ වුණා. ඒක පිළිගන්න ඕන. මොකද එහෙම නිලධාරීන් අපි මේ වෙනකොට 22කට වැඩි ප්‍රමාණයක් අපි වැඩ තහනම් කරලා තියෙනවා. ඒකලන්ට විරුද්ධව අධිකරණේ නඩු පවර්ලා තියෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් තුරේ හැබවු තුසිත උඩුවර මහතා පත් කර තිබෙනවා. පත්වීමට අදාළ ලිපිය රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතා අද පාර දුන්නා. ජනතාව අසීරුතාවට පත් කරමින් ගොඩ ගැසී ඇති නඩු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ගාල්ල අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණයට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. නඩු ලක්ෂ 4000ක් තියෙනවා අපේ අධිකරණවල. ඔහුගේ අවුරුද්දේ අවසානයේදී තිබුණු එක ලංකාවේ විනිශ්චකාරවරුන් නින්නේ මිලියනයකට 15යි. එහිඳ තමයි බලාපොරොත්තු වෙන්නේ විනිශ්චකාරවරුන් හා අධිකරණ ප්‍රමාණය දෙගුණයක් කරන්නට ඕන. නීති විශාල වශයෙන් සංශෝධනය කරගෙන යල්පැන ගිය නීති පැත්තකට දාලා අලුත් නීති ගේන්න අපි උත්සාහ කරනවා. ඒකට අනුව මේ වනකොටත් පහුගිය මාස 3 අපි නීති 37ක් සංශෝධනය කරලා තියෙනවා. අලුත් නීති තව 30ක් විතර භාවිත කරගෙන යනවා. දැන් යම් ඉලක්කගත වැඩපිළිවෙලක් අපි නියැලලා ඉන්නවා. නමුත් මේවා ප්‍රතිඵල දවසින් දෙකෙන් ලැබෙන්නේ නැහැ. මේ අතර දෛත කිරුල වැඩසටහන යටතේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදිකළ අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අමාත්‍ය අලි සබ්‍රි මහතා අද එක්ුණා. එෙහිදී නිලධාරීන් සහ මාතර නීතිඥ සංගමයේ අතර අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවකදී නිරත වුණා. මාතර නගරයේ තිබෙන මහාධිකරණයේ කොටසක් ලබන මාර්තු මාසයේ මෙම ස්ථානයේ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද මෙම අවස්ථාවට එක්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ඩිමාස් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබලවේගය සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අවධාරණය කළා. කෙසේ වෙතත් ප්‍රාදේශීය වශයෙන් සිය පක්ෂයේ නියෝජිතයන්ට විවිධ කෙනෙහිලිකම් සිදුවන බවයි ඒ මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම නිවැරදි දේශපාලන තීන්දුව ගන්නා පක්ෂයක්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් මම කියන්නට ඕන රජයෙන් ඉවත් වීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් අපේ පක්ෂය තුල ඇති වෙලා නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි සිටිය යුතු තැන කොතනද කියන එක දේශපාලන වශයෙන් නිවැරදිව තේරුම් අරගෙන රජයත් එක්ක දිගටම වැඩ කටයුතු කරනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්දහාන 1,710,000 ඡන්දයක් එක්ක තමයි අපි එකතු වුණේ. නිකම්ම නෙමෙයි. එකතුනා විතරක් නේ අපේ කවුරුත්ම එක හිතින් වැඩ කරා. ඊටම කියන්න ඕන අපි සමගි ජන බලවේගයටවත් එක්සත් ජාතික පක්ෂයටවත් කිසිසේත්ම එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උතුර නැගෙනහිර උතුරු මැද මැදෙම ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට අද රාත්‍රියේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක්ම වූ තද වැසිද ඇතිවිය හැකියි.
දිවයිනේ මේ දිනවල තියෙන්නේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය මෙම කාලයේදී විශේෂයෙන්ම තුරු උතුරු මැද නැගෙනහිර ඌව හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගෙගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගෙගුරුන් සහිත වැස් තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ නමුත් උතුරු මැද ඌව සබරගමුව නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල අම්පාර මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100යි වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා කෙසේ නමුත් මේ වැසි තත්ත්වය විශේෂයෙන්ම හෙටින් පස්සේ ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. තිරණය සජීව සංවාදයේ අද රාත්‍රී 10ට විකාශය කරනවා. ඒ සඳහා අද එක්වන්නේ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතායි. ස්වාධීන රූපණී සවස 6:30 ප්‍රවෘත්ති අතට අවසන්. අපගේ මීළඟ ප්‍රධානපත් විකාශය රාත්‍රී 9:30ට.